नमो तस्स भगवतो अरहतो सम्मा सम्बुद्धस्स नमो तस्स भगवतो अरहतो सम्मा सम्बुद्धस्स नमो तस्स भगवतो अरहतो सम्मा सम्बुद्धस्स सुगत तथागत वर धर्म चक्रवर्ती स्वामी हुए भाग्यवतो अरहतो सम्मा सम्बुद्धजानन् मां चेत मागे नमस्कार देवा साधु 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 सद्धा बुद्धि संपन्न पिल्लतुनि अदत् सद्धाम दैनमट अत्तल नैमती प्रश्नोत्तर सद्धाम पोत पाद करगेन असुरेन प्रश्न पिल्लतुरु साक्षात्कार करने वेळसटहनयि मे आरंभ करन्ने अदट 62 वेनि वेळसटहनयि हेटियि तमयि मे संपादनय करे इतिन मे पिल्लतुन होदट मैत्रियेन करुणामयि युक्तव ए वगेम විශේෂයෙන්ම යෝනිසෝ මනසිකාරයෙන් ඉරඹ සිටියෙන් සත්සම්පජඤ්ඤේ යුතුව තමන්ගේ සිත අනිවිත නොවන විදියට සමාධිගත වෙන විදියට සිත පිහිටුවාගෙන මේ උතුම් ධර්ම සාකච්ඡාවට සමන් දීලා මේ තුලින් තමන් විසින් ලබා ගන්නා ධර්ම ඥාණය තුලින් ඒකාන්ත වශයෙන්ම මිත්‍යා දෘෂ්ටියෙන් අත්දිර සම්‍යක් දෘෂ්ටිය පිහිටාදාර කරගෙන ලෝකෝත්තර නිවනින් සංසීවමට ලැබේවා කියන උතුම් प्रार्थना पेरेदारी करेगे श्रवण करमे पिन्न तुंगे पलमे इला पिन्न तुनी मेघ तम पिन्न तुम दाम को अभी प्रश्न अति प्रश्न तुम्हारे पीली तुते दीवी काले बिदागे व्यंकर संपादने कर කලින් දවසේ නැවතු තැන ඉඳලා අද වැඩසටහන ආරම්භ කරමු. අපි පළවෙනි ප්‍රශ්න 512 දක්වා විසඳුවා. ඊළඟට අද තියෙන්නේ 513 වෙනි ප්‍රශ්නේ ඉඳලා තමයි ඉදිරියට විසඳන්නට. අපි බලමු 512 ප්‍රශ්නේ කුමක්ද කියලා ඉස්සෙල්ලා. කොතරම් පින් කළත් කෙනෙකු දෙවන ආත්මයේදී හෙවත් මරණින් මතු ඒකාන්ත වශයෙන්ම අපාගත වන්නේ කවර අකුසල කර්මයක් සිදු කළ කල්හිද කියලා තමයි ප්‍රශ්නේ අපෙන් අහන්නේ පිළිතුර බලාපොරොත්තු වෙයි. බලමු පිළිතුර කොතරම් විශාල පිනක් කළත් අපායට නොවැටි මිදීමට නොහැකි වන්නා වූ දෙවන ආත්ම භාවයේදී අනිවාර්යයෙන්ම විපාක දෙන්නා වූ ගරු අකුසල පක්ෂයට අයත් වූ පඤ්චානන්තරය සිදු කිරීම නිසා උපපජ්ජනීය කර්ම විපාකයට අනුව ඔහු උපත ලබන්නේ නිරේමය මහා ශ්‍රද්ධාවකින් යුක්තව මහා පිංකම් කළා වූ අජාසත් රජතුමාද මරණින් පසුව නිරේම ඇත්තා වූ ඔසුපත් ඒ කියන්නේ කුඩා නිරේක උපත ලද බව තමයි දහම් පොතේ සඳහන් වෙන්නේ. එහෙනම් ඔය පංචානන්ද කර්ම තරවල විශ්වාස වශයෙන් තමයි ඒ කියන්නේ මාතෘ ඝාතක පීතෘ ඝාතක අරහත ඝාතක ලෝහිත උපාතක සෝ සංඝ වේදක වශයෙන් තියෙනවනේ පින්නතේ අකුසල කර්ම බරපතල පහ මිත්‍යා දිට්ඨියත් එක හයක්නේ ඒවයි අත්තු කරන අත්තු අනිවාර්යෙන් දෙවෙනි ආත්ම ආවේදී මේ යන්නෙම කොවජ වේදනිය කර්ම නියාමයට 98ත්ව ඒකාන්ත වශයෙන්ම අපි මහ නිරේට තමයි යන්නේ. හොඳයි ඊළඟට අද බල අද නියමිත ප්‍රශ්නේ 513 245 වෙනි පිටුව බලමු. බුද්ධ ධර්මයෙන් ඉගැන්වීම තුල පංචිල් ලබා ඒ රක්නා බෞද්ධයාට බෙහෙත් පිණසවත් මදක්කෝ සුරාව පානය කිරීමට ඉඩ තිබේද? මේ අහන්නේ වැදගත් ප්‍රශ්නයක්. බුදුදහමේ එන ඉගැන්වීම තුල පංචිල් ලබා ඒ රක්නා බෞද්ධයා බෙහෙත් පිණසවත් මදක්කෝ සුරාව පානය කිරීමට ඉඩ තියෙනවාද කියලා අහනවා. අපි බලමු ඒකේ උත්තරේ බෞද්ධයාගේ අත්පොතෙන් තමයි අරන් තියෙන 83 පිටුවෙන්. බුදුදහමේ ඉගැන්වීම තුල බෞද්ධයාට බෙහෙත් ඖෂධ වශයෙන් හෝ මත්පැන් ගැනීමට මද්‍යසාර පානයට ඉඩක් නැත්තේ. එහෙනම් බෞද්ධයෙකුට කිසිම කීවිතකවත් මත්පැන් බොන්න තහනම් පින්නතුනි. ඒ බෞද්ධයාට තමන් පංචිල් සමාදන් වෙලා නම් තෙරුවන් සරණ ගිහිල්ලා ඒ උතුම් බෞද්ධයා තමන්ගේ සීලය කැඩෙන නිසා, සීලයට හානි වෙන නිසා මොන ආකාරයකින්වත් මත්පැන් ගැනීම වරදක් හිතේ තමයි ධහමේ පෙන්නා.
ඊළඟට අපි බලමු 514 වෙනි ප්‍රශ්නය මෙලෝ උපන් සත්‍යයට සිය ජීවිතයේදී සුවදු උදාකර දීමට උපකාර වන කර්මය හඳුන්වන්නේ කවර නමකින්ද නැවතත් ප්‍රශ්නය කියලා බලමු මෙලෝ උපන් සත්‍යයට සිය ජීවිතයේදී සුවදු උදාකර දීමට උපකාර වන කර්මය හඳුන්වන්නේ කවර නමකින්ද පිළිතුර බෞද්ධයාගේ අත්පොතෙන් අරන් තියෙන 82 වෙනි පිටුවෙන් බලන්න පිළිතුර ප්‍රවෘත්ති විපාක නමින් මෙය කුසල් පක්ෂයේ අකුසල පක්ෂයේ යන පක්ෂ දෙකේම ක්‍රියාත්මකයි. එතකොට තියෙනවනේ කර්ම දෙකක්. කර්මය කර්මපත කියන. මෙන්න මේ කර්මපතවල විපාකයේ තමයි ප්‍රතිසන්දියක් ලබන්නේ යම් කිසි. ඒක කුසලයේ වෙන්න පුළුවන්, අකුසල වෙන්න පුළුවන්, දුගති වෙන්න පුළුවන්, සුගති වෙන්න පුළුවන්. ඒ නිසා පින්නතුන් මෙන්න ප්‍රවෘත්ති විපාක නමින් තමයි හඳුන්වන්නේ මේ කුසල අකුසල දෙකේම බලපෑම. මත සිදුවෙන ඒ ප්‍රවෘත්ති විපාක කර්ම පින්නතුනි සුවදු දෙකම උදාකර දීම සුපකාර වෙනවා ඒක අර කර්මපත ගණිතය ඇති නොවන එකක් පින්නතුනි ඊළඟට 515 වෙනි ප්‍රශ්නය 246 වෙනි පිටු සත්‍යයට ප්‍රතිසන්දේවත් උපත ලබා දීමට සමත් වන්නේ කවරෝ කර්ම විශේෂයකින්ද අපේ ධාතීන් පින්නතුනි නිතරම කර්ම සිද්ධ වෙනවා කුසල කුසල මෙන්න මේ වෙලාවටදී අපට ඊළඟ භවය ප්‍රතිසම්පියක් උපතක් ලබා දෙන්නට උපකාර වන්නේ සමත් වන්නේ කාර්ය කර්ම විශේෂයද කියලා තමයි අපෙන් අහන්නේ. අපි බලමු පිළිතුර කර්මපතයයි කියන කුසල් හෝ අකුසල් වලින් සත්‍යය මතු භවයක උපදවති. අකුසල කර්මපත වලින් සතර පායේ කුසල කර්මපත වලින් සුගතියේ උපදින. එහෙනම් අපි මොකද කරන්නේ? කර්මපත එතර බරපතල විපාක ලබා දෙනවා නම් ප්‍රතිසම්පියක් ඇටියට අපිට තියෙන්නේ අකුසල කර්මපත නොවන විදිහට කුසල කර්මපත වලින් විතරක් අපේ ජීවිතය සකස් කරගන්න. එතකොට අපිට කුසල කර්මපත වලින් අපේ ජීවිතය සැරසුනොත් මොන හේතුවක් නිසාවත් අපිට දුගතියක සතර පායක උපදින්න වෙන්නේ නැති. ඒ ගැන අපි වග බලා ගන්න ඕන නිරන්තරයෙන් යෝනිසි මනසිකාරයෙන් සය සතියෙම අපේ සීයෙම්ම කරන ක්‍රියාවල් ගැන අපි අවධානය යොමු කරන්න ඕනේ. ඊළඟට පින්නතුනේ 246 වෙනි පිටුවේ 516 ඒ ප්‍රශ්නේ කුසල කුසලයන්ගේ විපාක දීම දෙවදෑරුම් වේ. ඒ කවර ආකාරයේ? දැන් කුසල කුසල වල විපාක දීම ආකාර දෙකක් තියෙනවානේ පින්නස්සේ. ඒ කවර ආකාරයේද කියලා අපි ගන්න පිළිතුර. බලමු පිළිතුර. ප්‍රවෘත්ති විපාක වශයෙන් හා ප්‍රතිසන්ද විපාක වශයෙන් කර්ම විපාක ලබා දෙනු ඇත. කර්මයක් නම් ප්‍රවෘත්ති විපාක ලබා දෙන අතර කර්මපතයක් නම් ප්‍රතිසන්දිය වශයෙන් විපාක ලබා දෙයි. අර කලින් කිය ප්‍රශ්න පැහැදිලි කිරීමක් මේකෙන් කරේ. එතකොට ප්‍රවෘත්ති විපාකයෙන් වෙන්න පින්නතුනි ප්‍රතිසන්දිය ලබා දෙන අසමර්ථ. හැබැයි කර්මපතයක් නම් කර්මයකින් තමයි ප්‍රවෘත්ති විපාක ලැබෙන්නේ. කර්මපතයක් නම් පින්නතුනි ප්‍රතිසන්දි විපාකය අනිවාර්යෙන් ලැබෙනවා. එතකොට ප්‍රවෘත්ති විපාක වශයෙන් නම් ප්‍රතිසන්දි විපාක වශයෙන් කර්ම විපාක ලබා දෙන අතර කර්මයක් නම් ප්‍රවෘත්ති විපාක ලබා දෙන අතර කර්මපතයක් නම් ප්‍රතිසන්දිය නැත්තම් ඊළඟාත් භාවයේ උපත ලබන බව තමයි මේකෙන් අපිට පිළිතුරු පැහැදිලි කර දෙන්නේ. ඊළඟට 516 බී ප්‍රශ්නේ. ඉච්ඡා විගාත දුකකි මේ පැහැදිලි කරන්න. ඉච්ඡා විගාත යනු පිළිතුර ඉච්ඡා විගාත යනු කැමති වෙන දේ නොලැබීමයි. එසේ කැමති වෙන දේ තමට නොලැබීම දුකක්. දැන් අපි යමක් හිතනවා නම් ඒ මේ දේ ඕනෑ කියලා ඒක නැත්තම් අපිට දුකක් නේ පින්නොත්. ආද සමාජයේ බැලුවා දෙයි එහෙම දුක් විඳ නැතුව බොහෝම ඉන්නව නේද පිටින්. ඉතින් අපි මේ දුක් වලට අහුවෙන්නේ මොකද? අර ઈચ્છා විභාත කියන තමන් කැමති දේ නොලැබෙන නිසා. ඒක ඉතින් අපි ઈચ્છා නැලවෙද්දී අපි දුක්ඛම් කියලානේ ආයතන මාර්ගය ගැන පින්න දුප්පියාණන් වහන්සේ දේශනා කළේ ඒ උතුම් වූ ධම්ම චක්කපවත්තන ධම්ම චක්සුතුනේ. ඉතින් මේවා පින්නදී අපි හොඳට දැනන් තියෙනවා. මේවා අනිවාර්යෙන් අපිට මුහුණ දෙන්න දෙයක්. අපිට හැමදේම කැමති වෙන දේ ලැබෙන්නේ නැහැ පින්නත්. නොලැබෙන අවස්ථා වැඩි ලැබෙන අවස්ථාවට වඩා. සත්‍ය ඒක මහා දුකක්. මේ පංචස්කන්ධයේ දුක් ගොඩක් නේ පින්නතනේ. ඒ දුක් වලින් එකක් තමයි මේ ઈચ્છා විගාත කියන නැත්තම් කැමති වෙන දේ නොලැබීම. ඊළඟට පින්නතනේ 517 වෙනි ප්‍රශ්නය 247 වෙනි පිටුවේ ගරු අකුසල කර්ම නම්ින් හැදෙන්නන පංචානන්තාලිය කර්මයෝ සිදුකල අයකු කොතරම් කාලයක් ඒ විපාක විඳිද්ද එසේ වූ වැටෙන නිරයද නම් කරා ආයමත් ප්‍රශ්නය කියලා බලමු. ගරු අකුසල කර්ම නමින් හැදින් වෙන පංචානන්තරිය කර්මයෝ
සිදුකල අයකු කොතරම් කාලයක් ඒ විපාක විදිද්ද එසේ ඔහු වැටෙන නිරේද නම් කරන්න පිළිතුර පින්නතනේ ගරුක අකුසල කර්මයන් සිදුකල තැනැත්තා ඒ කර්මපතියට අනුව මරණයෙන් පසු ආනන්ත අධි අකුසලයට විපාක දෙන ස්ථානයේ වශයෙන් අවීච මහා නිරේ උපත ලබා අන්තක් කල්පයක් එවත් බුද්ධාන්තරයක් පුරා දුක් විඳ දරු දුක් විඳිනු ඇත අවීච මහා නිරේට වැටේ. එතකොට පින්නතුනි මේක වෙන්නේ මරණයෙන් පස්සේ දෙවෙනි ආත්මය අනිවාර්ය වශයෙන් මේ ගරු අකුසල කර්මයක් කළොත් යටත් කරන්න බෑ බෙරස් කරන්න අහුස් කරන්න බෑ. ඒක අනිවාර්යෙන් විපාක දෙන්න ඕන පින්නතුනි උපපජ්ජ වේදනීය කර්ම නියාමයට අනුව දෙවෙනි ආත්භාවයේදී මරණයෙන් පස්සේ. ඒ අනුව පින්නතුනි ආනන්දයට ගන්න පහෙන් කවරෝ අකුසල කර්මයක් කළා නම් ඒ පුද්ගලයා අවීච මහා නිරේ උපත ලබන බව තමයි පින්නතුනි. ඒ උපත ලබලා අන්තක් කල්පයක් බුද්ධාන්තරයක් පුරාම ඒකේ දන් දුක් විපාක විඳින්න උට සිද්ධ වෙනවා පිළි. අවිචි මහා නිරේ තමයි වැඩෙන්නේ අටවෙනි මහා නිරේ. ඊළඟට 518 වෙනි ප්‍රශ්නය 247 වෙනි පිටුව. පරපණ හානි කිරීමත් සිය දිවි නසාගෙන ප්‍රාණය හානි කර ගැනීමත් අතර ඇති වෙනස බුද්ධාමට අනුව පැහැදිලි. දැන් කාලය ඇතුළත බොහොම වැදගත් ප්‍රශ්නයක් වෙනවා. පරපණ හානි කිරීමත් නැවත ප්‍රශ්නය මම කියවනවා. පරපණ හානි කිරීමත් සිය දිවි නසාගෙන ප්‍රාණය හානි කර ගැනීමත් අතර ඇති වෙනස බුදුදහමට අනුව පැහැදිලි කරා. බෞද්ධ මතයෙන් අහන්නේ එහෙම කරගත්තම අනුගේ සත්‍යංගේ ජීවිත හානි කිරීමද තමන්ගේ ජීවිතය හානි කර ගන්න එක ඉබේමද වැඩි ඇති වෙනස තමයි අපේ ආන්න බලෝ පිළිතුර. සිය දිවි නසා ගැනීමට වඩා පරපත් නැසීම බරපතල බව බුද්ධාමි අවධාරණය කොට ඇත. තම ජීවිතය තමා විසින් හානි කර ගන්නවාට වඩා මහත් වූ පාපයක් පරපණ නැසීම තුළ සිදුවනු ඇත. නැවතත් පිළිතුර කියල බලමු. සිය දිවි නසා ගැනීමට වඩා පරපණ නැසීම බරපතල බව බුදුදහමින් අවධාරණය කොට ඇත. තම ජීවිතය තමා විසින් හානි කර ගන්නවාට වඩා මහත් වූ පාපයක් පරපණ නැසීම තුළ සිදුවනු ඇත. එහෙනම් අපි සත්ව ඝාතනය ප්‍රාණඝාතයෙන් සතුන්ගේ ජීවිතවල කිලිමින් වළකින්නම ඕන. ඒක මහා භයානක අකුසලයක් නේ පිටින්. පංචිල් වල පළවෙනි සිල්පදේ ඊළඟට පිටින්නේ 519 වෙනි ප්‍රශ්නය 247 ත්‍රිපිටිය. විශේෂයෙන් දිය ජලයේදී ඇසුරු කරගෙන ජලාතිත්‍රව පිපෙන මල් වර්ග දෙකක් නෙළුම් මල් වශයෙන් හඳුන්වනු ලැබේ. එම නෙළුම් මල් වර්ග දෙක නම් කොට ඒවායේ පැහැය නැත්නම් වර්ණයද නම් කරා. නැවත ප්‍රශ්නය කියලා බලමු. විශේෂයෙන් දිය ඇසුරු කරගෙන ජලය ඇසුරු කරගෙනනේ ජලාසිතෝ පිපෙන මල් වර්ග දෙකක් නෙළුම් මල් වශයෙන් හඳුන්වනු ලැබේ. එම නෙළුම් මල් වර්ග දෙක නම් කොට ඒවායේ පැහැයන් හා වර්ණයන්ද නම් කරා. ඒකේ පාට වර්ණය තමයි අහන්නේ. නම් කරන්න කියලා කියන්නේ. අපි බලමු පිළිතුර නෙළුම් මල් වර්ග දෙකක්. එක් වර්ගයක් කතු පාට නෙළුම් වන අතර අනෙක් වර්ගය සුදු පාට නෙළුම් වේ. නෙළුම් මල් වර්ග දෙකක් නේ සුදු නෙළුම් රතු නෙළුම් කියලා. එතකොට නෙළුම් මල් වර්ග දෙකකේ එක් වර්ගයක් කතු පාට නෙළුම් වන අතර අනෙක් වර්ගය සුදු පාට නෙළුම් වේ. පුණ්ඩරීක යනු සුදු පාට නෙළුම් වේ. පත්ම යනු රතු පාට නෙළුම් වේ. දැන් සුදු නෙළුම් වලට කියන නමක් තමයි පින්නතුනේ පුණ්ඩරීක කියලා කියන්නේ. ඒ රතු පාට නෙළුම් වලට කියනවා පත්ම කියලා. මේ නෙළුම් මල් වල වෙනස නම් පැහැයෙන් සුදු හා රතු වීම. එකක් සුදු පාටයි පුණ්ඩරීකක සුදු පාටයි. පත්මක රතු පාටයි. ඒකයි වෙනස පින්නතුනේ මේ නෙළුම් මල් දෙකේ වර්ග දෙක. ඊළඟට 520 ප්‍රශ්නය 248 වෙනි පිටුව. බුදු හිමියෝ අවවාද කළ පරිදි භික්ෂුන් වහන්සේ විසින් නොයා යුතු කුල කීයක් වේද? ඒවා නම් කරා. පිළිතුර මම උපුටාගෙන තියෙන 46 වෙනි පිටුව බෞද්ධයාගේ අත. නැවතත් ප්‍රශ්නය කියලා බලමු. බුදු හිමියෝ අවවාද කළ පරිදි භික්ෂුන් වහන්සේ විසින් නොයා යුතු කුල කීයක් වේද? ඒවා නම් කරා. යන්න එපා කියලා තහනම් කරලා නේ බුදුහාමෝ මේ වට යන්න එපා කියලා භික්ෂුන් වහන්සේ. අපි බලමු මේ ස්ථාන ගැන. භික්ෂුන් වහන්සේ විසින් නොයා යුතු කුලයයි නම් කරන ස්ථාන 9. ඒවා නම් පළවෙනි එක භික්ෂුන් වහන්සේ දුටු කල්ලි සතුටින් මුනස්නේ නොනැගී සිටින්ද. දැක්ක ගමන් හාමුදුරු කෙනෙක් තමන්ගේ වාඩි වෙලීදී ආසනේ නැගිටින්න නැත්නම් ඒ තැඟොල්ට යන්න එපා කියන තමයි පළවෙනි අවවාද. දෙවෙනි එක සතුටින් නොවදින්ද. යම් කෙනෙක් දැක්ක බුදු මේ සාමුනාන්දේ ළඟට ඇවිල්ලා එහෙම වදින්නේ නැත්නම් ඒ තැනටත් නැවත යන්න එපා කියලා තමයි කියන්නේ. තුන්වෙනි එක සතුටින් ආසනයක් නොදෙද්දී යම් ස්ථානයකට වැඩි නම්
ඒ ආසන පාසුකම් සපයා දෙන්න නැත්නම් ඒ සතුටින් ආසනයක් හදන්න සකස් කරලා වැඩි වෙන දෙන්න නැත්නම් එහෙම දැක්කත් යන්න එපා කියලා බුදුන් අතේ තුන්වෙනි වතාවට ආවාදය කළා තියෙනවා. හතරවෙනි ආවාදයේ ඇත්තාවුදේ සංගවත් හංගා තබන්නේ ඒ එහෙම දැක්කත් යන්න එපා කියලා තියෙනවා. පස්වෙනි එක බොහෝ ඇතද ස්වල්පයක් දෙද්ද බොහෝ වස්තු තියෙන නමුත් බොහොම චුට්ටක් දෙන්නේ. එහෙම දැක්කත් යන්න එපා කියලා බුදුහාතුල ආවාද කරලා තියෙනවා භික්ෂුන් වහන්සේ. හයවෙනි එක තමයි පින්නත්නේ ප්‍රණීතද ඇතද අප්‍රණීත දෙයක් දෙයිද. දැන් සමහර ගෙවල් වල දෙන්නේ හාමුදුරුවන්ට ඉවත දාන සුසු එකක් නරක් වෙච්ච දෙයක්. අන්න එහෙම දැක්කත් යන්න එපා කියලා බුදුහාතුල වහන්සේ ආවාද කරලා තියෙනවා භික්ෂුන් වහන්සේලා. හත්වෙනි එක නොමනා කොට දෙද්ද සකස් කරලා දෙන්නේ නැහැ පින්නත්නේ. නිකන් ආවට ගියාට දෙන්නේ. එහෙම දැන් හොල්ටත් යන්න එපා. ගරුසරුවක් නැතුව දෙන්න බව මේකෙන් ඔප්පු වෙන්නේ. එහෙම දැන්ටත් යන්න එපා කියලා බුදුන් වහන්සේ තහනම් කරලා තියෙනවා භික්ෂුන් වහන්සේලා. ඊළඟට අටවෙනි කාරණේ ධර්මාශ්‍රවණයට එළඹ නොහිඳින්ද. දැන් ධර්මාශ්‍රවණයක් කරනවා නම් එතෙන්ට එළඹ එන්නේ නැහැ. එයා අයින් කඩනවා. ඒක පසුබානවා. එහෙම දැන්ටත් යන්න එපා කියලා බුදුන් වහන්සේ දේශනා කළා. නවයෙනි එක දේශනය කරන ධර්මයට සතුටු නොවෙද්ද. මහණෙනි මේ නවයක් දැන් දේශනය කරන ධර්මයට එයා සතුටු වෙන්නේ නැහැ. නිකන් ආවට ගියාට අහන්නේ ඕනවට එපා. එහෙම නැතුව සතුටින් ප්‍රසාදිතින් අහන්නේ නැත්නම් අවධානය යොමු කළ යොන්සෝ මාසිකානේ. එහෙම දැන්ටත් යන්න එපා කියලා බුදුන් වහන්සේ තථාගතයන් වහන්සේ දේශනා කළා තියෙනවා අවවාද කළා තියෙනවා බිසුණු. මහණෙනි මේ නවයක් වූ අපයන්ගෙන් යුක්ත වූ කුලය නොඑළඹියේ නම් එළඹීමට සුසු නොවන්නේ. එහෙම ආවේ නැත්නම් එහෙම තැනකට මෙතේ ගියේ නැත්නම් එහෙම තැන් වලට යන්න එපා කියලා බුදුන් වහන්සේ අවවාද කළා තියෙනවා තමන්ගේ ශ්‍රාවක පිරිසට. වැඩ හිදීමට සුසු නැහැ. ඒ ගිහිල්ලා වැඩේ ඉන්නවත් එපා කියලා තමයි කියන්නේ. එහෙම දැන් ඒවා නිසුදු ස්ථාන. ඒ කියන්නේ ගරුසරු නැති කමයි. මහා සංඝරත්නයට ගරු කරන්න ඕනේ කියන්නේ. මේක අපි පුංචි කාලේ ඉඳලා පුරුදු වෙනවා. මේ මහා සංඝරත්නය කියන්නේ තාම ශ්‍රේෂ්ඨ රත්නත්‍රයේ තුන්වෙනි රත්නයනේ. බුදු රත්නය, ධම්ම රත්නය යනම තුන්වෙනි රත්නය තමයි සංඝ රත්නය. ඉතින් සංඝ රත්නය දැකලා සිත පහදලා ඒ උත්තමයන්ට කළ හැකි උදව්වක්, උපකාරයක්, සත්කාරයක්, සම්මානයක් කරන්න ඕනේ කියන්නේ. ඒකයි. දැන් 521 වෙනි ප්‍රශ්නය 248 වෙනි පිටුවේ පත්ත නික්කුඤ්ඤණය යන වචනෙන් අරුත් ගාමන දේ පැහැදිලි කරන්න. ඒ සංඝයා විසින් කවුරුන් උදෙසා පණවනු ලබද්ද? අපි බලමු නැවත ප්‍රශ්නය කියවලා. පත්ත නික්කුඤ්ඤණය යන වචනෙන් අරුත් ගාමන දේ පැහැදිලි කරන්න. ඒ සංඝයා විසින් කවුරුන් උදෙසා පණවනු ලබද්ද? බෞද්ධයාගේ අත්වෝතෙන් තමයි 48 වෙනි පිටින් අපි උපුටාගෙන තියෙන ප්‍රශ්නයේ පිළිතුර. බලමු පිළිතුර. පත්ත නික්කුඤ්ඤණ කර්මය වනාහි නොහික්ම උනා වූ ගිහියන් හික්ම වීමට ඒ සඳහා බුදුන් වහන්සේ විසින් පණවන ලද දඬුවමක්. මේක බුදුන් වහන්සේ පණවලා තියෙන්නේ භික්ෂුන් වහන්සේලා. මෙහෙම මේ තැනට යන්නේ. එතකොට අපි බලමු මේකේ තේරුම. එය පළමුකොට පණවන ලද්දේ ධබ්බමල්ල ඉස්තරයන් වහන්සේට බොරු චෝදනාවක් ඇති කළ වඩ නම් වූ ලිච්ඡවි පුත්‍රයා හටයි. ඒ දඬුවම පැනවීමට සුසු වරදටක්ද ඇත්තේ. මේක ඉස්සෙල්ලම කරලා තියෙන කාටද? දබ්බමල්ල මහරහතන් වහන්සේ තමයි බොරු චෝදනාවක් කරලා තියෙනවා වඩ කියන ලිච්ඡවි පුත්‍රයෙක් විශාලපුර. ඒක නිසා තමයි මේ දඬුව පණවන්න බුදුරජාණන්සේ අනුමත වදාළේ පින්නතු. දැන් අපි බලමු මේ වඩදබල් 8ක් තියෙනවනේ ඒ දඬුවම යාට පණවන්න. ගිහියෙකුට පණවන්නේ පින්නතු මේ පත්තනේ කියන්නේ පාත්‍රය අනිත් පැත්ත හරවන දාණය එපා ඔබකින් කියන දැන්වීම තමයි භික්ෂුන් වහන්සේ කරන්නේ. පාත් දැන් අපේ වුණත් මේ සමාන අවස්ථාවදී එහෙම නුසුදුසු දායකයන්ට පාපි දාන්න පිළිගන්නේ නැහැ. පාත්‍රය අනිපත් හරන ඔබිදාන්න දෙන්නේ නැහැ. ඒක. අන්න ඒක තමයි පාත්‍ර නිකුජන කර්මය කියන්නේ. එතකොට ඒක පණවන්න වරදටකුත් තියෙනවා. මේ මෙසේ. පළවෙනි එක භික්ෂුන්ට අලාභ කරන පිණිස උත්සාහ කෙරේද? දෙවෙනි එක භික්ෂුන්ට අනර්ථ කිරීමට උත්සාහ කෙරේද? තුන්වෙනි එක භික්ෂුන් වහන්සේලාට ආවාසයන්නේ නොවිසිය හැකි වන පිණිස උත්සාහ කෙරේද? හතරවෙනි එක භික්ෂුවට ආක්‍රෝෂ පරිභව කෙරේද? පස්වෙනි එක භික්ෂුන් හා බිඳවාද සමගින් නැති වෙනසේ බිඳවන්නේද? හයවෙනි එක බුදුරදුන්ගේ අගුණ කියාද? හත්වෙනි එක ධර්මයේ අගුණ කියාද? අටවෙනි එක සංඝයාගේ අගුණ කියාද? මහණෙනි මේ අංගාටි යුත්ත වූ උපාසකයාට පත්ත නික්කුජනය කිරීමට අනුදන්වී වදාළසේ. දැන් මේ බුදුහාමුදුරු පනවපු ශික්ෂාපදයක් මේ. නොඑක්මුණු හිලාකමක් නැති දායකයන් මෙල්ල කරන්න යාලා හීලා කරන්නයි මේ දනුව පණවන්නේ බුදුන් වහන්සේ භික්ෂුන් වහන්සේලා අනුදැන. අපි බලමු නැවතත් මේ ප්‍රශ්නයට අදාළ ඒ කාරණාට කුමක්ද කියලා. භික්ෂූන්ට අලාභ කරනු පිණිස උත්සාහ කෙරේදී පළවෙනි එක. භික්ෂූන්ට අනර්ථ කිරීමට උත්සාහ කෙරේදී දෙවෙනි එක. භික්ෂුන් වහන්සේලාට ආවාසයන්නේ නොවැසිය හැකි
බඩු පිණිස උත්සාහ කෙරේද ඒ තුන්වෙනි එක භික්ෂූන්ට ආක්‍රෝෂ පරිභව කෙරේද ඒ හතරවෙනි එක භික්ෂූන් භික්ෂූන් හා බිඳවාද සමගිය නැතිවන්සේ බිඳවන්නේද ඒ පස්වෙනි කාරණය හයවෙනි එක බුදුරදුන්ගේ අගුණ කියාද හත්වෙනි එක ධර්මයේ අගුණ කියාද අටවෙනි එක සංඝයාගේ අගුණ කියාද මාණෙනි මේ අංග අටින් යුක්ත වූ උපාසකයා හට පත්ත නික්කුජණය කිරීමට අනුධර්මී වදාළසේක බුදුජන් වහන්සේ පනවපු ආඥාවක් තමයි 522 බලමු 249 වෙනි පිටුවේ ගෞතම බුදුසසුනට කල්ප 31කට පෙර ලොව පහළ වී වදාළ බුදු හිමියන් වූ සීගේ බුදුරජුන් දෙතින් බණ ඇසීමෙන් දිව්‍යාත්භාවයලද වැඩි පුත්‍රයා නම් කරන්නේ මේ බුදුසසුනේදී එම වැඩි පුත්‍රයාලද සාසනික ලාභය කුමක් ඌයේද කුමක් වේද මේ අපේ ගෞතම බුදුසසුනේ තමයි හැබැයි ඒ සාසනික ලාභය ලැබුවේ අපි නැවත ප්‍රශ්නය කියවලා බලමු ගෞතම බුදුසසුනට කල්ප 31කට පෙර ලෝ බුදු වී වදාලා වූ සීකේ බුදුරජුන් වෙතින් බණ ඇසීමෙන් දිව්‍ය ආත්ම භාවය ලද වැඩි පුත්‍රයා නම් කරන්න මේ බුදුසසුනේදී එම වැඩි පුත්‍රයා ලද සාසනික ලාභය කුමක් වූයේද කුමක් වේද කියලා අහන්න අපි බලමු පිළිතුර ගෞතම බුදුසසුනට කල්ප 31කට පෙර පහළ වූ සීකේ බුදුරජුන්ගේ බණ ඇසු මිගලුද්දක නම මොකද මිගලුද්දක නම් වූ වැඩි පුත්‍රයෙකු මියගොස් දේවාත්මයක ලැබූ උපත නිසා දුගතියකින් මිදී සුගතිය තප ලැබුවේ ඒ අනුව කල්ප 31 පුරාම දිව්‍ය මනස සම්පත් මනාසේ විඳ පසු අප ගෞතම බුදුසසුනේදී සැවැත් කුල මහාචාර කුලයක උපත ලබා පසුව පැවිදි බිමට පත් වී බවුන් වඩා භාවනා කරලා සතර පටිසම්පදා සාහිත්‍යව සට්ඨපිඥා ලාභී මහරහත්ත්වයට පත් වූසේක මේ වනාහි බුදුබණ ඇසීමේ උදාන තප විපාකයි පරම සැපේ සතර ගමන නතර කොට ලබන අමා මහ නිවන මේක බණ කියන හැටි පොතෙන් තමයි මම අරගෙන තියන්නේ ප්‍රශ්නෙට පිළිතුර පූජ්‍යපාද හෙන්දියගල තීරතනායක හඳුළු පොත බණ කියන හැටි ඉතින් පිටත් අපි නැවතත් ඒක උත්තරේ බලමු ගෞතම බුදුසසුනට කල්ප 36කට පෙර පහළ වූ සීකේ බුදුරදුන්ගෙන් බණ ඇසු මිගලුද්දක නම් වූ වැඩි පුත්‍රයෙකු මියගොස් දේවාත්මයක උපත ලැබූ උපත නිසා දුගතියකින් මිදී සුගති සැප ලැබුවේය බණහල කියලා දේවාත්මයක උපන්න. ඒ අනුව කල්ප 31 පුරාම දිව්‍ය මනුෂ්‍ය සම්පත් මනාසේ විඳ පසු අප ගෞතම බුදුසසුනේදී සැවැත් වුණ මහාචාර කුලයක උපත ලබා පසුව පැවිදි බිමට පත් වී බවුන් වඩා සතර පටිසම්පදා සාහිත්‍ය අභිඥාලාභී මහරහත්ත්වයට පත් වූසේක මේ වනායි බුදුබණ ඇසීමේ උදාන සැප විපාකයයි පරම සැපේ සතර ගමන අතර කොට නිවන් සැප ලැබීම. හරි. මොදා පින්නතුන් අද කාලය අපිට මෙතකයි ලැබිලා තියෙන්නේ. ඉතින් මේ පින්නතුන් හොඳට ශ්‍රවණය කරගත්ත මේ ධර්මත් ශ්‍රවණය කරගත්ත ධර්මයට අත්වාමගේ ජීවිතය සකස් කරගෙන ලෝකවාසන සියුම් උදා කරගන්නට වහවා උත්සුක වේවා. මේ සතුටෙන් ලබන්න පුළුවන් උතුම්ම සැප තමයි පින්නතුනි නිවන් සම්පත්. ඒ සඳහා අපි අපේ ගමන් මාර්ග සපුරා ගන්න මේ ධර්ම සාකච්ඡාවෙන් ලැබූ ධර්මඥානය මහෝපකාරී වේවා කියලා මේ පින්නතුන්ව ආශිර්වාද කරන අතර හැම දිනාටම තෙරුවන්ගේ සරණයි දෙහැන් දිවි දක්වන්නේ.